වසංගත තත්වයේ හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද දින ආරම්භ වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2936ක් ස්ථාපිත කර තිබූ අතර ඒ සඳහා සිසුන් 331694 දෙනෙකු පෙනී සිටි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. විභාගය අද පෙරවරු 9:30ට ආරම්භ වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ පරිදි සිසු සිසුවියන් පෙරවරු 8:30 වන විට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටියේ මේ ආකාරයෙන්. විභාගෙ ලියන වෙලාවට දුවලා මේ මාසික ඉවත් කරගත්තට කමක් නැහැ. හැබැයි යන වෙලාවට ස්කෝලින් පිට වෙලා යනකොට විභාග ඉවර වෙලා අත් දෙකත් සෝදගෙන ඊට පස්සේ මාස්ක් එක නැවත පැනඳගෙනම පාරේ යන්න ඕනේ අම්මල තාත්තල එක්ක. මෙතර නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින දරුවන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදා නිරෝධායන මධ්‍යස්ථාන තුලදීම පහ ශ්‍රේණිය විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සාකසා තිබූ අතර මාර්ගම අපේක්ෂා රෝහලත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේත් විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් එම රෝහල් වල ප්‍රතිකාර ලබන පහ ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගය පැවැත්වුණා. මෙතර තඹුත්තේ ගම ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේට පැමිණි දෙමව්පියන් සහ දරුවන් විදුහල්පතිවරයාගේ සහ පොලිස් නිලධාරින්ගේ අනනුතක කොරෝනා සෞඛ්‍ය ආරක්ෂිත රීතිද උල්ලංඝනය කරමින් මෙලෙස පැමිණ සිටියා. මෙතර හෙට දින අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිතයි. හෙට දින ආරම්භ වන උසස් පෙළ විභාගය නොවැම්බර් මාස 6 වන දින දක්වා පැවැත්වෙන අතර මෙවර උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 362824 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එමෙන්ම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පාසල් 12ක විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. එසේම හෙට දින පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුසිසුවියන් සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. හෙට දිනේදී අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. දැන් මේ සඳහා තරමක් දැනුම් තේරුම් තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වෙන්නේ. ඒ නිසා ඔවුන් විසින් පිළිපැදිය යුතු වැදගත් කරුණු කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි පොදු ප්‍රවාහන සේවා හෝ තමන්ගේ පුද්ගලික ප්‍රවාහන සේවා කුමන දේවල් භාවිතා කරත් කණ්ඩායම් හැටියට ගමන් කරන්නට එපා. පොදු ප්‍රවාහන සේවයේ වුණත් හැකියතාක් දුරස්ථභාවය තබා ගන්න, නිරන්තරයෙන් මුඛාවරණයක් පළඳින්න, නිරන්තරයෙන් යම් පෘෂ්ඨයක් අතපත ගෑවොත් සබන්දාලා අත්සෝදා ගන්න, නැත්නම් වෙනත් ආකාරයක ද්‍රාවණයකින් අත්සෝදා ගන්න. මොකද ඔබේ සෞඛ්‍ය තත්ත්වය මේ විභාගයේ පැවැත්වෙන පුරාවටම වැදගත් වෙනවා. ඔබ නිරෝගී නම් තමයි ඔබට හොඳට විභාගයට ලියන්න පුළුවන්. ඒ වගේම විභාග මධ්‍යස්ථාන අසල විභාගයට පෙර කිසිම අවස්ථාවක කණ්ඩායම් හැටියට වෙනදා වගේ කතා කර කර ඉන්න එපා. හුදෙකලාව පුළුවන් තරම් ඉන්න විභාග මධ්‍යස්ථානය ඇතුළට යන්න. ඒ වගේම විෂයක් ඉවරනාට පස්සේ සාමාන්‍ය පුරුද්ද තමයි පිටතට ඇවිල්ලා ඒ විෂය ගැන සාකච්ඡා කරන එක, පැමිණි ප්‍රශ්න ගැන ලියපු උත්තර ගැන කණ්ඩායම් හැටියට. ඒ මෙවර ඒ පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ. කිසිම කෙනෙක් විභාගය ඉවරනාට පස්සේ විභාග මධ්‍යස්ථාන අසල රැඳී සිටින්න එපා. ඇදිරි නීතිය තියෙන ප්‍රදේශවල ශිෂ්‍යයින් හැම අවස්ථාවෙම ඔබේ විභාග ප්‍රවේශ පත්‍රයේ ඡායා පිටපතක් පුළුවන් නම්
තබාගන්න එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික පිටපතක් තබාගන්න අවශ්‍යතාවයක් වුණොත් යුද හමුදාපති ලොතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෙට දින පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා උසස් පෙළ විභාගයේ හෙට දිනේදී ආරම්භ කිරීම නියමිතයි ඔබගේ දුවා දරුවන්ට මේක පැහැදිලිව කියලා දෙන්න ඔවුන් මුඛාවරණය පළඳගෙන ගම මගට බහින්න ඕනේ ඒ කිව්ව සෞඛ්‍ය පුරුදු අනුව ශාරීරික දුරස්ථභාවය රැකගෙන ඔවුන්ව රැගෙන යාමට කටයුතු කරන්න නැවත විභාග මධ්‍යස්ථාන තුලදී වුණත් අපි පුරුද්දක් වශයෙන් එකට එකතුලා ප්‍රශ්න පත්‍ර කතා කරලා ඒ තත්ත්වයක් ඇති වෙනවා නමුත් දරුවන්ට උපදෙස් දෙන්න පුළුවන් තරම් අවම ගැටීමක් වෙන අන්දමින් අපිට මේ නවත්තන්න කියන්න බෑ මේක ප්‍රායෝගික නෑ නවත්තන්න කියන එක ඔවුන්ට ඒ දුරස්ථභාවයෙන් රැකගෙන කරන දේවල් කරන්න කියලා උපදෙස් දෙන්න ලෙඩ දෙමාපියන්ගේ වුණත් ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා මෙතර වයඹ පළාතේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසු මග්ගේ ප්‍රවාහන අධිකාරියේ සභාපති දේශාන් සම්පත් වර්ණපුර මහතා සඳහන් කළා අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලුම දරුවන් වයඹ පළාතේ තුල නොමිලේ ප්‍රවාහන කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් වයඹ පළාත් මාර්ගස්ථ මග්ගේ ප්‍රවාහන අධිකාරිය විදිහට අපි සකස් කරලා තියෙනවා රට තුල පවතින මේ අයහපත් තත්ත්වය හේතුවෙන් දරුවන් මේ විභාගය සඳහා පෙනී සිටීමේදී මූලපාන ප්‍රධානම ගැටලුව තමයි ප්‍රවාහන පහසුකම ප්‍රවාහන අධිකාරියක් විදිහට වයඹ පළාතේ අපි තීරණයක් ගත්තා මේ සියලුම දරුවන් සඳුදා දිනේ ආරම්භන විභාගයේ අවසන් වෙනතුරු නොවැම්බර් මාසේ 6 වෙනිදා වෙනකන් දරුවන් නොමිලේ ප්‍රවාහනය කිරීම ඒ පාසල් කරා විභාග මධ්‍යස්ථාන කරා නොමිලේ ප්‍රවාහන කිරීම අපි තීරණයක් ගත්තා ඒ වගේම තමයි සෞඛ්‍ය නීති උපදෙස් වලට අනුව අපි උපදෙස් දීලා තියෙනවා අපේ රේදුරු මහතුරුන්ට කොන්දොස්තර මහතුරුන්ට ඒ වගේම බස් හිමියන්ට සියලුම සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව මේ දරුවන් ප්‍රවාහනය කරන්න කියලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න